ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමින් සිරස්තල දිනක පාඩුව රුපියල් කෝටි 55යි වසරක බෝනස් දීමනා වලට රුපියල් කෝටි 150යි මාසයක අතිකාල කෝටි 20 පණි තෙල් සංස්ථාව පාඩු ලබන එක අරුමයක්ද අද ජනතාවට දෙක හා තුන බැගින් කැපෙයි එළිය වෙනුවට අඳුර දෙන බලේ නැති විදුලි බල මණ්ඩලය විභාගයේ ලියන උසස් පෙළ දරුවන් අදත් රෑට අඳුරේ 16.8 ඉතිහාසයේ ඉහළම උද්දමනය වාර්තා වෙයි අමරිකානු සමාගම යුග දන විපෙත්සම් නිෂ්පභ කරන්න ශ්‍රේෂ්ඨාධිකරණින් ඉල්ලයි ගම්මන්පිලගේ අපිරිසිදු දෑත් ගැනත් නීතිපති අධිකරණයේදී කියයි පාස්කු ප්‍රහාරයේ සියලු සටහන් පාර්ලිමේන්තුවට විශේෂ වෙළඳ භාණ්ඩ සේවා බද්ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි අධිකරණය කතානායකට දන්වයි අධිභාර බදු පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඊයේ කොවිඩ් රෝගීන් 10 ඉක්මවයි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අමතක කරනවා නම් ළඟදීම දැඩි සීමා වයස අවුරුදු 12ත් 15ත් අතර ළමුන්ට දෙවන මාත්‍රාව ලබා දීමේ නිර්දේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්ට එංගලන්තය කොවිඩ් සීමා සම්පූර්ණයෙන් ඉවත් කිරීමට සූදානම් ජපානයේ කොවිඩ් රෝගීන් සීග්‍රයෙන් ඉහළට ජීවන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කුමාරතුංග බිහිතිකාව හෙළි කරයි නිදහස් පක්ෂයේ සියලු තනතුරු වලින්ද ඉල්ලාස් වෙයි වගා හානි ගණනය කිරීමෙන් පසු කඩිනමින් ගොවීන්ට වන්දි ඇමති රමේෂ් කියයි ප්‍රතිමෙන් දේශීය පුවත් කනිජ තෙල් සංස්ථාවට ඉන්ධන අලෙවියෙන් දිනකට රුපියල් කෝටි 55ක් පාඩුවිලු පසුගිය වසරේ පමණක් පාඩුව රුපියල් මිලියන 83000ක් හැබැයි පුදුමිය කියන්නේ මේසා විශාල ලෙස පාඩු ලබන කනිජ තෙල් සංස්ථාව වසරකට තුන් පාරක් බෝනස් ගෙවනවා ඒ සඳහා රුපියල් කෝටි 150ක් විතර වැය වෙනවා සමහර සේවකීන්ගේ අති කාල පමණක් ලක්ෂ 2-3 පණිනවලු පාඩු ලබන එක අරුමයක්ද හැබැයි හැමදාම කටහැරියොත් හරියට ජනතාවට පිනට ඉන්ධන දීලා වගේ තමයි කතාව ශ්‍රී ලංකාව ඉන්ධන වර්ග ප්‍රයෝජනීයට ගැනීම ආරම්භ කර ඇත්තේ 1904 වර්ෂයේදී පමණ සිටයි. ලංකාවට ප්‍රථමයෙන් ඉන්ධන ගෙන ආ නැව අයත් උනේ බ්‍රිටිෂ් පෙට්‍රෝලියම් සමාගමටයි. 1960 දශකයේදී ශ්‍රී ලංකාවට තෙල් ආනයනය කළ බහුජාතික සමාගම් 13ක් පමණ තිබුණා. කැල්ටෙක්ස්, ෂෙල්, එසෝ ඒ අතර ප්‍රමුඛයි. එකල කිසිදු හිඟයක් නැතිව රට පුරා තෙල් බෙදා දීම සිදු කෙරුණා. නමුත් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රජය මේ සමාගම් ජනසතු කළා. ඒ අනුවයි කනිජ තෙල් සංස්ථාව බිහිවන්නේ. බිහි වූ දා සිට ඇමතිවරුන් පත්වන සැරයක් සැරයක් පාසා සභාපතිවරුන්ද පත්වෙනවා. අඩුවැඩි වශයෙන් සෑම රජයක්ම තම හිතවතුන්ට රැකියා දෙන ස්ථානයක් බවට කනිජ තෙල් සංස්ථාව පත් කරගත්තා. අද වන විට සමස්ත සේවක සංඛ්‍යාව 5000කට ආසන්න වෙනවා. දිනක පාඩුව රුපියල් කෝටි 55ක් පමණ වන බවයි වාර්තා වන්නේ. අද වන විට කනිජ තෙල් සංස්ථාවේ ණය ඇමරිකානු ඩොලර් මිලියන 3750ක් පමණ වෙනවා. මේසා විශාල ණය කන්දරාවක් ඇති ලංකාවේ විශාල තම රාජ්‍ය ආයතනයේ මෙය විය යුතුමයි. මෙහෙම තියාගෙනත් මේ ආයතනය වසරකට රුපියල් කෝටි 150කට වැඩියෙන් සේවකින්ට බෝනස් ගෙවනවා. එසේම මාසයකට රුපියල් කෝටි 15ත් 30ත් අතර අතිකාල හෙවත් ඕටි ගෙවන බවයි වාර්තා වන්නේ. පුදුමේ කියන්නේ බෙදන්න තෙලුත් නෑ මේ දවස්වල. හදන්න බොර තෙලුත් නැහැ. පිරිපහදුවත් 50%ක් වහලා. හැබැයි අතිකාල හෙවත් ඕටි ගෙවනවා. දැන් මොලේ ඇති ඕනෙම අයෙකුට එකක් පැහැදිලි. මේ ආයතනයේ දුර්වල කළමනාකරණය නිසායි පාඩු ලැබමින් තිබෙන්නේ. නැතුව අපට මේ පස්සේ දෙන්නම් කියලා නිකන් තෙල් දීලා හැම නෙමෙයි. සාමාන්‍ය ජනතාවට බද්දන්සලා
පිනක් දීලා වගේ තෙල් පිනට දීලත් නෙවෙයි. සැබෑවටම ජනාධිපතිතුමනි මේ සුදු අලින්ගේ බර අපේ රටේ ජනතාවගේ කර පිටින් අයින් කරන්න කඩිනම් ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලක් අවශ්‍ය බව කිව යුතුයි. ඊයේත් ප්‍රධාන මාතෘකාව බවට පත් උනේ මේ කංජි තෙල් සංස්ථාවට බැංකු වලින් අසීමිත ලෙස ණය දීම පිළිබඳවයි. එහිදී මහ බැංකු අධිපතිතුමා ප්‍රකාශ කළේ ඕනෑම පුද්ගලයෙකුට හෝ ආයතනයකට ණය දිය හැකි සීමාවක් ඇති බවයි. ඇත්තටම තෙල් සංස්ථාවට අසීමිත ලෙස ණය දුන්නොත් දවසක අපේ බැංකු පද්ධතියත් බිඳ වැටෙන්න පුළුවන්. කල යුත්තේ තව තවත් ණය දීම නෙවෙයි. මේ ආයතනයේ වහාම නිවැරදි මාවතට ගත හැකි ලෙස ප්‍රතිව්‍යුහගත කිරීමයි. ඇත්තටම ඉන්ධන ඇමති උදේ ගම්මන්පිල මහතා කියන්නේ හැම පක්ෂයක්ම මීට වගකිව යුතුයි කියලයි. මාධ්‍ය හමුතියලා අනතුරුෙන් ඇහුවා නුදුරු දිනක තෙල් ලීගයක් ඇති වෙනවා කියලා. ඔන්න දැන් තෙල් නැව් දෙකක් ඇවිල්ලා තියෙනවා. ඩීසල් නැවයි පෙට්‍රල් නැවයි. හැබැයි නැවට ගෙවන්න ඕනි දෙවෙන්ත ඩොලර් ප්‍රමාණයක්. ඩොලර් මිලියන 35ක් විතර එක නැවට ගෙවන්න ඕනි. මේ ඩොලර් මිලියන 35 බැංකු වලට එකතු කරගන්න සෑහෙන දවසක් යනවා. නැවාවට ගෙවන්න බැංකු වල ඩොලර් නැති වුනාම නැව එතන හිර කරගෙන ඉඳ වෙනවා. වෙනදාට බවුසර් දෙකක් ඉල්ලන ෂෙඩ් එකට බවුසර් එකක් දෙන්න සිද්ධ වෙනවා. බවුසරේ තෙල් ටික ඉවරම ෂෙඩ් එකේ තෙල් නැහැ. තෙල් මිල වැඩි වෙනවා කියලා හිතාගෙන හංගගෙන හිටිය කට්ටියකුත් ඉන්නවා. හැබැයි අවංකවම තෙල් නැති ෂෙඩ් තියෙනවා. මේක මේ ආණ්ඩුව විසින් හදාගත්ත ලෙඩක් නෙවෙයි. සෑම දේශපාලන පක්ෂයක්ම මේ අර්බුදේ කොටස් කරෝ අනුන්ට කැඟිල්ලක් දිගු කරද්දී තමන් දෙසට ඇඟිලි හතරක් දිගු වෙලා තියෙන බව අමතක කරන්න එපා. මේ අතර ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ ගියාට අපි තාම වැඩි කරන්න හිතලා නැහැ කියලා අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවා. තෙල් මිල ලෝක වෙළඳපොලේ ඉතාම ඉහළ මට්ටමකට පරිවර්තනය වෙමින් තිබෙනවා. විශේෂයෙන්ම රුසියාව සහ යුක්‍රේන අතර ඇතිවන යුද්ධ තත්ත්වය හා සමගාමීව ලෝක වෙළඳපොලේ විශාල මුදල් තෙල් මිල ඉහළ යාමක් තිබෙනවා. ඒක ඉතින් යම් පමණකට එවැනි වෙනස් වීමක් ඉදිරියට සිදු වෙන්නත් ඉඩ තිබෙනවා. ඒක තීන්දුවක් දැනට අරගෙන නැහැ. පවතින ඉන්ධන හිඟය නිසා වයඹ මුහුදු තීරයේ ධීවර රැකියාවද අඩපණ වෙලා. අද බෝට්ටු තුනකට තුනක් හතරක් වෙනවා මුහුදට ගියේ නැහැ තෙල් නැතුව. අපි නම් රස්සාවට ගියා. ඒත් අපි ගියේ අපිට යන්න ඕන තැනට නෙමෙයි. අපි ගියේ ඉතින් මේ තෙල් වලට හරියන්න ගොඩට තමයි රස්සාවට ගියේ. ලොකු ජනාධිපතිතුමනි දැන් මේ වෙලාව තියෙන එකම හේතුව තමයි දැන් භූමි තෙල් නැහැ රස්සා කරන් කන්න. කොළඹේ ඉන්නවා අපේ එකමාරක් දෙක. දැන් දෙයි දැන් ගෙයිද? රටපුරා අදත් පිරුම්හල් බොහොමයක තෙල් තිබුණේ නැහැ. තෙල් නැ කොතනකවත් තෙල් නැ මෙච්චර දුක් විඳින දැන් බලන්නකෝ දැන් පොලිම කොච්චර බලන්න පිටිපස්සට කොච්චර පොලිමද කියලා හරි කරදරයක් උනේ සමහරවිට වල පොලිම වැඩි වෙයිද නැත්නම් මොනවා වෙයිද කිසි දෙයක් කරන්න දැන් නැහැ ඉතින් අපි අමාරුයි තෙල් පොලිම උදේ ඉඳන් එහෙම තමයි එක දෙන්නේ එක එකකවත් නැහැ පෙට්‍රල් විතරයි තියෙන්නේ අහන්න දෙන්නේ දැන් සපද කියලා තමයි වෙලා තියෙන අපි රස්තාදු කරනවා අපි ඡන්දේ දීලා හරි එකක් දුවන්නේ නැත්නම් අමාරුයි තෙල් නැ හැමතැනම තෙල් නැ වාගේට වාගේ සෙට් වාලා අද නෑ ඩීසල් ඉවරයි දැන් පැය 5ක් 6ක් වගේ ගැහුවේ ලීටර 6600 ආවේ වෙනද එනෝ ඉතින් මේ ටැංකි පිරෙන්න මේ දවස් තියේ පොඩ්ඩක් ආවේ නෑ අඩු වැඩන්නේ තරිදුන අපිට ගහන්න ඕන ඉතිහාසයේ කොතනද මේ වගේ ලංකාව පස්නාවේ නන්නත්තර අය බාමිනිස්සු ඉඳගන් ඉතින් අපිට ඔළුව කුස්සන්න හම්බෙන්නේ නෑ අපි නන්නත්තර හැමදාම පොලිමේ තෙල් ගන්න හැමදේටම මොකද්ද මේ තේරුම් බරණ ගෙදර යන්න කියන අත්තරම රාම්පුරේ බෝතලයක් ගන්න නෑනේ පේනවනේ පොලිම තෙල් නෑ ආණ්ඩුවත් එක්ක වැය කරන්න පේනවනේ තෙල් නැතුව පාරේ කට්ට ගන්න ඕනේ අපි හැමදාම දුක තමයි මොනා ගන්නද මාත්‍ය ගරු ජනාධිපතිතුමනි ඇත්තටම මේ ආයතනයේ සුදු අලියෙක් බව පැහැදිලිව පෙනෙනවා පෞද්ගලික සමාගමක් මේ ඉන්ධනම ගෙනල්ලා ලාභ ලබද්දී මේ රාජ්‍ය ආයතනයේ පාඩු ලබන්න හේතු හොයාගන්න හරි ලේසි ජනතාවට බරක් වී ඇති මෙවැනි ආයතන අලුත් පාරකට වහා ගත්තේ නැත්නම් රට සුපුරුදු අගාධයටම යන පාරෙම යනු ඇති බවයි කිව යුත්තේ විදුලි බල මණ්ඩලයට කංජි තෙල් නීතිගත සංස්ථාව නැතිව බෑ. කංජි තෙල් නීතිගත සංස්ථාවට විදුලි බල මණ්ඩලය නැතිව බෑ. මේ ආයතන දෙකම ජාතික මෙහෙවර ඉටු කරනවා වෙනුවට අද සමස්ත ජාතියටම හිරිහැරයක් වී අවසන්. ඇත්තටම නිවැරදි ජනසතු කිරීම රටක සංවර්ධනයට ඉතා වැදගත්. හැබැයි හොරකම රාජ්‍ය සේවයේම කොටසක් බවට පත් වුනාම සිදුවන දෙයට කදිම උදාහරණ දෙකක් මේ ආයතන දෙක. අදත් පැය දෙක සහ තුන බැගින් විදුලිය කපන්න තීරණය කර තිබෙනවා.
අප ඊයේ දිනත් මතක් කළ පරිදිම අදත් මුලින්ම කියන්න තියෙන්නේ විදුලි කප්පාදුව අපට අලුත් අත්දැකීමක් නෙවෙයි කියලයි. පැය 7-8 විදුලිය කපපු කාලයකුත් තිබුණා. හොඳ වෙලාවට දවසට පැය 24ක් තියෙන්නේ. නැත්නම් ඊටත් වැඩියෙන් විදුලිය කපන්න යයි. අප මේ අවස්ථාවේ විදුලි කප්පාදුවට විරුද්ධ වීමට සාධාරණ හේතුව අපොස උසස් පෙළ දරුවන් විභාගයට මුහුණ දෙමින් සිටින නිසායි. මේ පායන කාලයට හැමදාම ජලය නැහැ කියලා විදුලි කප්පාදුවක් කරනවා. විදුලි කප්පාදුවට බය වුණාම හදිස්සි මිලදී ගැනීම වලට යනවා. ඒක තමයි ඇත්ත. දැන් පැය 2-3 විදුලිය කපන්න පියවර අරන් තියෙනවා. මේ වෙලාවේ කිසිසේත්ම විදුලි කප්පාදුවකට සුදුසු නැහැ කියලා අප නිරන්තරයෙන් මතක් කරනවා. ඒ පාසල් දරුවන් අපොස උසස් පෙළට පිනි සිටින නිසායි. ඇත්තටම විදුලි බල මණ්ඩලයට පත්වුණු බොහෝ මැතිඅමතිවරුන්ට මේ පිළිබඳව විශ්ව දැනුම නැහැ. ඒ නිසා අවසානයේ විදුලි ඉංජිනේරුවන්ගේ මාෆියාව ළඟ දන ගහන්න වෙනවා. ඔවුන් කියන විදිහට එහෙයි කියන්න වෙනවා. අද විදුලි බල ඇමති හිටපු තැනක්වත් හොයාගන්න නැහැ. මොකද පසුගිය කාලයේ පුරාම විදුලි බල ඇමති කිව්වේ විදුලිය කපන්නේ නැහැ කියලා. දැන් කපනවා. ඒ නිසා කියන්න දෙයක් නැහැ. තව ටික දවසකින් පෞද්ගලික ඩීසල් බලාගාර අයිතිකරුවන්ගෙන් හදිස්සි මිලදී ගැනීම සිදු කරයි. ඒකට තමයි විදුලි මාෆියාව නිරන්තරයෙන් සූදානම් වෙන්නේ. පුනර්ජනනින් බලශක්ති වලට මේ මණ්ඩලයේ ඉංජිනේරු මහත්තුරුත් ඒ වගේම ආණ්ඩුත් දිගටම මැදිහත් උනේ නැහැ. එයාය මේවා ලාභ ලබන එහෙම නැත්නම් කොමිස් පදනම් උඩ විවිධ තේරුම් උඩ තමයි මේවා ගැන මැදිහත් උ. තුලන් විදුලි බලාගාර හදනවා නම් මේකට 2500ක් හදන්න පුළුවන්. ඒතර මෙච්චර කල් ඒව සම්බන්ධ කිසිම උනන්දුවක් දක්වන්නේ නැහැ. සූර්ය තාපය. දැන් ඒකේ ප්‍රධාන ප්‍රශ්නයක් තියෙන. ඒක තමයි දැනට මේ ලංකාවේ කම්පැනි කීපයක් තමයි මේ සූර්ය මෙවලම් අරගෙන මේ හයි කරලා දෙන. ඒකට අතිවිශාල මිලක් යනවා. ලක්ෂ 10 15 20ක්වත් යට කරන්න ඕන. අඩුම ගන්න යුනිට් 800ක් 700ක්වත් ගන්න. දැන් එතකොට රජයේ උනන්දු නැ මං කියන්නේ දැන් රජයේ සම්බන්ධ මේ දෙතත් ප්‍රධාන වැඩක් තියෙනවා කරන්න. ඒ තමයි සූර්ය පැනල් ඊටම අඩු මිලට දෙන්න පුළුවන්. ඒක ඩියුටි ෆ්‍රී කෙනක් දෙන්න පුළුවන්. එතකොට අයි මේක චීනේම රුපියල් 7-8000ට මේක ගන්න පුළුවන්. හරි? ඒතර මේක කරන්න ඕනේ. ඒක කරන්නේ නැහැ. රටේ වාර්ෂික විදුලි අවශ්‍යතාවයන් 10%කට වඩා වැඩි ප්‍රමාණයකින් වැඩි වෙනවා. හැබැයි 2015 සිට 2019 දක්වා හෝ මේ දක්වාම අලුතෙන් ජනනය කිරීමක් වැඩිපුර බලාගාර ඉදිකිරීමක් සිදු වෙලා නැහැ. ඒ නිසා තමයි මේ අර්බුදය තීව්‍ර වෙලා තියෙන්නේ. නමුත් මේක අපිට පසුගිය වසර දෙකේ දැනුනේ නැහැ. කොරෝනා තත්ත්වයේ හේතුවෙන් ලංකාවේ විදුලි පරිභෝජන යම් මට්ටමකට අඩු වෙලා තිබුණා. හැබැයි මේ වතාවේදී විශාල නිෂ්පාදනයක් සමග අවශ්‍යතාවය වැඩි වෙලා තිබෙනවා. ඒ නිසා තමයි මේ අර්බුදය මතුවලා තිබෙනේ. අර්බුදය දෙගුණ තෙගුණ වෙලා තිබෙනවා. වැසි නොමැති වීමත් නියඟ කාලගුණික තත්ත්වයක් නිසා. මේ හා සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩල ඉංජිනේරු මහත්තුරුන් ඇතුළු පිරිස නිතරම ප්‍රකාශ කරන කාරණයක් තියෙනවා. මේ රජයේ මොන ප්‍රතිපත්ති තීන්දුව අරන් ආයෝජන ලංකාවට විශේෂයෙන් ඇවිල්ලා තිබුණා. ව්‍යාපති රාශියක් දැනටමත් රජයේ සතුව තිබුණත් ඔවුන් කියනවා උන්ට ඔබ දැක්කලා තියෙන උන්ට ග්‍රිඩ් එක බැලන්ස් කරන්න බැහැ කියනවා මධ්‍යම පද්ධතියට ගන්න බැරි බව උන් සඳහන් කරනවා. ඒ නිසා මේහා සම්බන්ධයෙන් නීතිමය පැත්තෙන් වගේම වෙනත් බාධා කිරීම රසක් තිබෙන බව අපිට පේනන තිබෙනවා. ඊයේ විදුලි කප්පාදුවෙන් දුක් විඳපු ජනතාව කියන කතා ඇහුවම නම් විදුලිය කපන්න විදුලි බල මණ්ඩලය හෝ මහජන උපයෝගීතා කොමිසම මොකටද කියලා හිතෙන්නේ නැද්ද? කරන්ට් එක කපන එකේ අදහස මාත්‍ර සදා මිනිස්සු අසරණයි. බඩුවක් විකුණ ගන්න බෑ. මිනිස්සෙක් එන්නේ නැහැ. කඩේකට ගොඩ වෙන්නේ නැහැ. කරුවලේ මොකක් කරන්න බෑනේ. කරන්ට් එක කපන්නේ නැහැ කියලා එක එක කතන්දර කියනවා. අනේ මං දෙවුණාට ඉතින් මේ වෙලා තියෙන වැඩේ බලන්නකො කපලානේ ඉතින්. ගෙවල් වල වැඩත් එහෙම තමයි ඉතින්. අයියෝ අපි අනාතයි. එච්චරයි කියන්න තියෙන වෙන මොනෝ කියන්නේ. ගෙන්නේ නැහැ මේ මිනිස්සු අසරණ වෙන මේ වැඩේ. කපනවා නේද නෙවෙයි. යුවට කරන්න දෙයක් කියලා කරනෝනේ නේ. මේ අතර අදත් පැය දෙකක් හා තුනක් විදුලි කප්පාදුවක් සිදු කරනවා. ඒ සවස 4:30 සිට 10:30 දක්වා. ශ්‍රී ලංකාව කලාපවලට බෙදා මෙම විදුලි කප්පාදුව අද දින සිදුවනවා. මේ අතර අද දින දකුණු පළාතට පැය 3ක කාලයක් විදුලිය කප්පාදු කරනවා. ඊට විරෝධය පළ කරමින් අද විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමය මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. ඇත්තටම අද අපි විශේෂයෙන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ අද දකුණු පළාත් ජනතාවට විශාල අසාධාරණයක් වෙලා තිනවා. මේ අයට පැය 3ක් විදුලිය කැපෙනවා. ඇයි මේ දකුණට විතරක් විදුලිය පැය 3ක් කැපෙන්නේ? දකුණු පළාතේ හිඟයක් නෙමෙයි තියෙන්නේ. දකුණු පළාතේ තමයි තියෙන්නේ ඒස් ඇම්බිලි පිටිය මෙගාවොට් 100ක බලාගාරය. එහෙනම් මේ ඉංජිනේරුව මොකද්ද කියන්නේ? දකුණට වෝල්ටීයතාවය මදි. එහෙනම් මේ අයගේ යෝජනාව මොකද්ද? මේ යකඩ ගොඩක් කියපු බලාගාරය අවුරුදු 3කට ගිවිසුම් ගත කරලා මේකෙන් විදුලිය ගමු කියන යෝජනාව තමයි මේ ඉංජිනේරුවන්ගේ තියෙන්නේ. ඇයි මේ සම්පේෂණ පද්ධතිය ඉදි කරන්නේ නැතු? දැන් පොල් පිටියේ ඉඳලා හම්බන්තොටට අදිබාලිති විදුලි රැහන් අදින්න තිබුණා. මේක ඉවර කළා නැහැ. මේවා ඉවර කරොත් ඒස් ඇම්බිලි පිටියට ගිවිසුම් ගහන්න බෑ. ඒකයි මේ අයගේ කාර්යභාරය. ඒ නිසා ඒස් ඇඹිලි පිටිය ගමු කියන යෝජනාව තමයි මේ විදුලි ඉංජිනේරු සංගමයේ තියෙන්නේ.
පවතින විදුලි අර්බුදයේ සහ ඉන්ධන අර්බුදය ඇතුළු රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් මීට සුළු මොහොතකට පෙර ආරම්භ වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී. මෙවන විට රට තුල පවතින ඉන්ධන හිඟය සහ විදුලි බල අර්බුදයේ ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පසුරුවේ විශේෂ සාකච්ඡාවක් ආරම්භ වී තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව ආරම්භ වුණා. මෙම සාකච්ඡාවට රජයේ අමාත්‍යවරුන් මහ බැංකු අධිපති අජිත් විමාත් කබ්‍රාල් මහතා සහ මහ බැංකුවේ ඉහළ පෙළේ නිලධාරීන් අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු පාර්ශ්ව රැසක් සහභාගී වී සිටිනවා. පවතින බලශක්ති අර්බුදයේ පිළිබඳව මෙන්ම මෙවන විට රට තුල පවතින ඩොලර් හිඟය ඇතුළු ආර්ථික ගැටලු පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු කරමින් සාකච්ඡා කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා. අද යළි උද්දමනය වාර්තාගත ලෙස ඉහළ ගියා. මහ බැංකුව පවසන පරිදි ජනවාරි මාසයේ උද්දමනය 16.8යි. දෙසැම්බර් මාසයේ උද්දමන වේගය පැවතියේ 14.2ක් ලෙසයි. උද්දමන යනු භාණ්ඩ සහ සේවාවල මිල ඉහළ යාම ලෙස දල වශයෙන් හඳුන්වන්න පුළුවන්. අපේ රටේ භාණ්ඩ සහ සේවාවල මිල දැන් පාලනෙන් ගිලිහි යමින් තිබෙනවා. බොහෝ පාරිභෝගික භාණ්ඩවල මිල අද පවතින්නේ අහස උසට. ඒ වගේමයි අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟය. ඩොලර් හිඟය සහ රුපියල අවප්‍රමාණ වීම නිසා දිනපතා භාණ්ඩවල මිල ඉහළ යමින් තිබෙනවා. ඒ වගේමයි ඉහළ යන ඉන්ධනවල මිල. මේ භාණ්ඩ සහ සේවාවල මිල තව තවත් ඉහළ යාමට හේතු වී තිබෙනවා. ඒ අනුව මහ බැංකු වාර්තාවට අනුව ජනවාරියේ උද්දමනය 16.8ක් වී අවසන්. මෙය ඉතිහාසයේ වාර්තාගතම ඉහළ යාමයි. ජනතාවගේ දුකට කන් දුන්නම ඇත්තම උද්දමන ගියත්තේ මේ ප්‍රතිශතය තුලමද කියලා සැකයක්ද මතුවෙනවා. ඒ තරමටම ජනතාව ඉහළ යන භාණ්ඩ හා සේවා අතර අද මිරිකී හිරවි අවසන්. හැම දෙයක්ම ගියත් තියෙනවා. කිරිපිටි නැහැ ඉතින්. තිබුණත් ඉතින් ගන්න කඩයක් හොයලා. මිදසල නැන්නේ. හොයාගන්න තමයි. භාණ්ඩ වලද කාගේ වලද කියලා අපි හිත හදාගන්නත්. ඒක නම් හරියට තාම දන්නේ නැහැ. මම නම් කඩේ යන්නේ නැහැ. මේ ගෙවල් වලින් තමයි අහන්න ඕන. කිරිපිටි නෑ දා පෙරේදා කොහෙද තුනක් ගත්තා එකක් ඉවරයි කිරිපිටි මේ දවස්වල නෑ එදිටලා ජීවත් වෙන මනුස්සයර තමයි අමාරු තත්ත්වයක් තියෙන්නේ පිටිපැට්ටක් ගත්තොත් 150 ගන්න අමාරුයි කිරිපිටි නැතුණේ තමයි දියර කිරිවත් තියෙනවනේ ඒකත් නෑ ඒකයි අත්‍යවශ්‍ය භාණ්ඩ නම් හිඟයි ගොඩ එකයි දෙන්නේ දෙකක් අරන් ආව කියන මේ දෙක ගෙනියන්න පොල් එකක් තියලා එකක් ගෙනියන්නලු පෙරේද එකයි එකයි දවස් දෙකට ගත්තේ එක එක එකපාරට දෙන්නේ නෑ කිරිපිටි නෑ ඒ නිසා මේ පැකට් අරගෙන යන බොණ්ඩ පොලිමේ ඉඳ බෑනේ ගියොත් ඉඳ හම්බෙන්නේ කුත් නෑ ඉඳගෙන ඉතින් හරි දුප්පත් බොහොම අසාධාරණ වැඩක් මේක වෙන්නේ අහස උසට බඩු ටික ගෙනගලා එහෙම කොහමද අපි කන්නේ බොන්නේ මිනි පෙට්ටියක් ගණන් වැඩි බඩු මිල වැඩි බඩු මිල ගණන් වැඩි නේ එක දිගටම වැඩි වෙනවා කර ගන්න දැන් නෑ මේ දැන් රෙදිතියක් ගියනවා සතියක් ගාන ගණන් යනවා ඉතින් බඩු මිල නෑ වැඩි ඉතින් හොඳනම කිරිපිටි නැති වුණත් ඉතින් ගන්න වෙනවා ඉතින් තමයි ජීවත් වෙන්න හොයන ගාන මදි ජීවත් වෙන්න හැමෝම දැන් ඉල්ලගෙන කාපු දෙයක් සිද්ධ වෙලා තියෙන්නේ මේ අහිංසක මිනිස්සු තාම මාස දෙක තුනක් යනකොට කන්න බොන්න නැතුව මැරෙනවා පෙට්ටියක් ගන්නවක්වත් සල්ලි නැති තැනකට වැටෙන තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ බඩු මිල කියන්නේ ළඟටත් වෙන්න බෑ හිතෙන්වත් බෑ ගාන කියද්දි කන් දෙක වහගෙන වෙලා තියෙන එච්චර බඩු මිල ගණන් වැඩි යුගතනවි ගිවිසුමට එරෙහිව ඉදිරිපත් වී ඇති පෙත්සම් නිෂ්ප්‍රභ කරන ලෙසට අමරිකානු සමාගම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මේ අතර අදාළ පෙත්සම් නිෂ්ප්‍රභ කරන ලෙසට නීතිපති සංජය රාජරත්න මහතාද අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඒ සිය දේශන අද ඉදිරිපත් කරමින් නීතිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ ඇමති උදය ගම්මන්පිල මහතා අධිකරණය හමුවට පැමිණ සිටින්නේ පිරිසිදු දෑත්වලින් ඩොවන බවයි. විමල් වීරවංශ වාසුදේව නානායකාර සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් අමාත්‍ය මණ්ඩලයේ සාමූහික කත්තේ බින්ද දමා ඇති බවටද නීතිපතිවරයා චෝදනා කළා. කෙරවල පිටිය යුගතනවි බලාකාර සමාගමට හිමි රජයේ කොටස් වලින් 40%ක් ඇමරිකානු නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබෙන තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සියල්ල නීතිමය පදනමකින් තොර බැවින් ඒවා විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයේ හමු ඉල්ලීමක් කළා. අදාළ කොටස් පැවරීමේ ගිවිසුම අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් අද සලකා බැලීම සඳහා යලි කැඳුන් ලැබුව අවස්ථාවේදී සිය දේශනයේ ඉදිරිපත් කරමින් නීතිපති සංජය රාජරත්න මහතා මෙම ඉල්ලීම සිදු කළා. අගවිනිසුරු ජයන්ත ජයසූරිය බුවනෙකාළු විහාරයේ ප්‍රියන්ත ජයවර්ධන විජිත් මලල්ගොඩ සහ එල්ටීබී දෙහිදෙනී යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් සලකා බැලීම අද දිනත් සිදු වුණා. එහිදී සිය දේශන ඉදිරිපත් කළ නීතිපති රාජරත්න මහතා අධිකරණයේ හමුවේ කරුණ දක්වනු ලැබුවා. මේදීසිය දේශන ඉදිරිපත් කළ නීතිපති රාජරත්න මහතා අධිකරණයේ හමුවේ මෙලෙස කරුණ දක්වනු ලැබුවා.
ස්වාමීනි මෙම ගිවිසුම හරහා දේශීය සම්පත් විදේශීය වලට විකුණන බවට පෙත් සම්බලින් චෝදනා එල්ල කරලා තියෙනවා ඒක අසත්‍යක් මේ හරහා දේශීය සම්පත් විදේශ වලට විකිණීමක් සිදු වෙන්නේ නැහැ මේක වාණිජ ගණුදෙනුවක් මහා භාණ්ඩාගාරයේ සතු අදාළ බලාගාර සමාගමේ කොටස් වලින් 40%ක් පමණක් පැවරීම සිදු වෙනවා එම පැවරීම සිදු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතියත් ලබාගෙන තියෙනවා ඒ වගේම නියමිත ක්‍රියාපටිපාටිය අනුගමනය කර තිබෙනවා මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ නීතිපතිවරයා මෙහි පෙත්සම් 4ක් ගොනු කර තිබෙන්නේ ගිවිසුම අත්සන් කළ දින සිට මාසයක කාලයක් ගත වීමෙන් පසුවයි සඳහන් කළ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 වන භගන්තිය ප්‍රකාරම එම පෙත්සම් සලකා බැලීමට අධිකරණයට බලයක් නොමැති බවත් සඳහන් කළා මෙම මූලික විරෝධතාවය මා ආරම්භයේදීම මතු කළා ඒත් පෙත්සම් කාර පාර්ශවයේ ඊට නිසි පිළිතුරක් ලබා දුන්නේ නැහැ මෙම ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාව වෙත විදේශ විනිමය ගලා යෑමක් සිද්ධ වෙනවා ඒ වගේම අනාගතයේදී විදුලි කප්පාදුවක් කිරීම වැළැක්වීම සඳහා මේ ව්‍යාපෘතිය උපකාරී වෙනවා ජාතික බලශක්ති ප්‍රතිපත්තියට අනුව මෙවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කිරීමට අවශ්‍ය වන්නේ නැහැ යනුවෙන් නීතිපතිවරයා ප්‍රකාශ කර සිටියා වැඩිදුරටත් කරුණු දැක්වූ නීතිපතිවරයා මෙම පෙත්සම් තුලින් කරුණු වැරදි ලෙස විදහා පෑම සහ නොමග යැවීම සිදු කර ඇති බවටද චෝදනා කළා මෙම නඩුවේ ලේඛනයක් වශයෙන් ජාතික බලශක්ති ප්‍රතිපත්තිය ඉදිරිපත් කරලා තියෙනවා එහි නිර්මාතෘවරයා වන්නේ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා එසේ තිබියදී ඔහු වෙනත් ස්ථාවරයක් ගනිමින් නීතිපතිවරයා මගහැර පුද්ගලික නීතිච්චවරයෙකු මාර්ගෙන් අධිකරණයේ හමුවේ පෙනී සිටිනවා ඔහු අධිකරණයේ හමුවට පැමිණ සිටින්නේ පිරිසුදු දෑත් වලින් නෙවෙයි නීතිපතිවරයා චෝදනා කළා වැඩිදුරටත් කරුණු දැක්වූ නීතිපති සංජය රාජරත්නම් මහතා අමාත්‍ය මණ්ඩලයේ සිටින සෑම අමාත්‍යවරයෙකුම එහි සාමූහිකත්වය ආරක්ෂා කිරීමටත් පාර්ලිමේන්තුවට වගකීමටත් බැඳී සිටින බව පැවසුවා. එහෙත් මෙම නඩුකරේදී අමාත්‍ය මණ්ඩලයේ විසින් ගනු ලැබූ තීරණයකට එරෙහිව අධිකරණයේ හමුවට පැමිණීම තුලින් උදේ ගම්මන්පිල විමල් වීරවංශ සහ වාසුදේව නානක්කාර යන අමාත්‍යවරුන් අමාත්‍ය මණ්ඩලයේ සාමූහිකත්වය බිඳ හෙලා ඇති බවද සඳහන් කර සිටියා. මෙම පෙත්සම් වැඩිදුර සලකා බැලීම හෙට දින දක්වා ශ්‍රේෂ්ඨාධිකරණයේ කල් තැබුවා. පාස්කු ප්‍රහාරයේ පිළිබඳ සෙවීමට පත්කල ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා අවසන් වාර්තාව හා සමෙන්දී සාක්ෂි සටහන් ඇතුළු සියලුම වෙලුම් අද පාර්ලිමේන්තුවට බාර දුන්නා. ඒ ජනාධිපතිවරයාගේ උපදෙස් මතයි. 2019 වසරේ අප්‍රේල් මාස 21 වෙනි දින පාස්කු ඉරිදා එල්ල කරන ලද ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අංශ ගණනාවක් ඔස්සේ මේ වන විටත් පරීක්ෂණ ක්‍රියාත්මකව පවතිනවා. මේ පිළිබඳව එවකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කරනු ලැබුවා. ඉන් අනතුරු එම පරීක්ෂණ කොමිෂන් සභාව වාර්තාව නීතිපතිවරයාටත් ජනාධිපතිවරයාටත් කොටස් කිහිපයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. මෙම ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වාර්තාවේ සියලු කොටස් පාර්ලිමේන්තුවට ලබා නොදීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලචින් අතර විවිධ මත පැන නැගුණා. කාඩිනල් මල්කම් රංජිත් හිමිපාණන්ද ප්‍රකාශ කර සිටියේ මෙම ජනාධිපති කොමිෂන් සභාව වාර්තාවේ සියලු කොටස් රට හමුවේ තැබිය යුතු බවයි. ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ ඇතම් සාක්ෂි ඊතා සංවේදී සහ පරීක්ෂණ සඳහා අත්‍යවශ්‍ය වන කරුණුද ඇතුළත් බැවින් ඒවා පාර්ලිමේන්තුවට ලබා දිය නොහැකි බවට මත පළ වී තිබුණා. විපක්ෂයේද දිගින් දිගටම රජයට අභියෝග කර සිටියේ මෙම ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ සියලු පිටපත් පාර්ලිමේන්තුවට ලබා දෙන ලෙසටයි. ඒ අනුව පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සෙවීමට පත්කල ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා අවසන් වාර්තාව හා සමෙදී සාක්ෂි සටහන් ඇතුළු සියලු වෙලුම් පාර්ලිමේන්තුවට වහර දී තිබෙනවා. ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂිවල වෙලුම් 88කින් යුක්ත සම්පූර්ණ වාර්තාව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජෙනරාල් හරිගුප්ත රෝහණ දීර මහතා විසින් කථානායක මහින්දයාපා අබේවර්ධන මහතා වෙත අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී බහර දෙනු ලැබුවා. පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සෙවීමට පත් කළ පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව 2021 වසරේ පෙබරවාරි මාස 23 වන දින පාර්ලිමේන්තුවට බහර දුන් අතර නීතිමය හේතුන් මත මෙතෙක් එහා සමෙදී සාක්ෂි සටහන් හා සලකුණු අනාවරණය කළේ නැහැ. ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව අනාවරණය කරගත් කරුණු ජනතාව අතරට සම්නිවේදනය විය යුතු බැවින් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැඩිදුර පරිශීලනය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි අදාළ ලිපිගනු මෙලෙස පාර්ලිමේන්තුවට බහර දී තිබෙනවා. පාර්ලිමේන්තුව අද පෙරවරුවේ රැස් වුණා. එහිදී විශේෂ භාණ්ඩ හා සේවා බද්ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වටහෙනි බවට අධිකරණයේ දැනුම් දුන් බව කථානායක මහින්දයාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. මේ අතර 125ක අධිභාර පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එහෙත් මෙම පනත් කෙටුම්පතෙන් සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකින්ගේ භාරකාර අරමුදල ඉවත් කර තිබුණේ නැහැ. ඒ පිළිබඳව විපක්ෂය අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා.
I wish to inform Parliament that I have received a determination of Supreme Court in respect of the bill titled Special Goods and Services Act, which was challenged in Supreme Court in terms of Article 121(1) of the Constitution. Of this Constitution, the Court holds that the Special Goods and Services Act bill requires to be passed as required by Article 84(2) of the by not less than 2/3 of the whole number of members of Parliament. ලෝකේ තෙල් මිල බැරලයක් ඩොලර් 115ක් වෙයි. දැන් රුසියාවේ LNG අරගන්න නැත්නම් මේ විශේෂයෙන් මේ යුරෝපේ එහෙනම් කටාවල LNG යවන්න යනවා යුරෝපෙට. ආපහු LNG මිලක් වැඩි වෙනවා. ඉතින් මේ ගැන අවධානය යොමු කරනවා. හෙට බුදේ පුළුවන් නම් එමතුමාට ඇවිල්ලා වාර්තාවක් කරන්න. එතකොට ඊට වඩා හොඳට අපිට පුළුවන් මේ විවාදය හෙට ගෙනියන්න. දැන් තෙල් නැව් තුනම අපි මිල දීලා අරගෙන තියෙන්නේ පරණ මිලට. කොහොම හරි ඒවට ගෙවන්න. මොකද ඊළඟ සැරේ එනකොට අලුත් මිලට එන්නේ. අපිට එන්නේ මේ තොරතුරු පත්තර වලින්. ආස දෙකකට මුදල් ලැබෙතුවා මේ මේ රටේ ආර්ථික තත්ත්වයකට පැහැදිලි කිරීමක් කළා නෑ I think it's very unfair we have the right to know what is happening මේ මොහොතේ ජනතාවට තියෙන ප්‍රශ්නත් එක්ක බොහෝ දෙනෙක් නගන ප්‍රශ්නයක් තමයි අධිවේගී මාර්ග කන්නද කියලා. මේ රජය කොවිඩ් කියලා ආපස්සට යන රජයක් නෙමෙයි. ඔබතුමාලගේ ආණ්ඩුවයි ලබනවාද කියන්නේ. අපි දූෂෙන්ට ඉඩ දෙන්නේ නැහැ. මේ අරපු නැති ටෙන්ඩර් එක ගණන් හිලව තමයි කියන්නේ. දේශපාලඥයෝ ඇවිල්ලා. කිසිම අක්‍රමිතාවයක් නැහැ. ඔඩිට් පෙරි එකක් නැහැ. ඒව තියෙනවනම් ඉදිරිපත් කරන්න. නිකන් බඩ ගහන්න එපා. ඉතරයි. කිරියල්ල ඇමතිතුමා හරිදර බබා හුකුම් පාට් වගේ. එතුමා කියනවා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කොලයක් ගෙනල්ලා දුන්නලු ඒ කාරේ දුන්න එක කොලේ බල්ලා දුන්නලු ටෙන්ඩර් එක. අනේ මේ ගොන් කතා කියන්න එපා. අපි එක ෆයිල් එකක් හොයලා නැහැ. ඔබ දිහා බොරු කතන්දර කියන්න එපා. හොයනවා. හොයන්න. ඕගොල්ලෝ ඉල්ලනවා නම් අපි හොයනවා. ආණ්ඩුව ඇවිල්ලා අවුරුදු දෙකක් ගියයි පස්සේ තමයි කියන්නේ හොයන්න පටන් ගන්නවා කියලා. හරි හරි. හරි හරි. ඔබ එක මාසයක් ගෙව්වා. ඔබතුමා මේ ප්‍රශ්නේ අහන්න. ඔබතුමා හොරක් දන්නවා නම් හොරකම් කරපු විදිහක් දන්නවා නම් ඒ අයට නීතිය ක්‍රියාත්මක කරනවා නම් හොඳයි කියලා මම හිතනවා. හැබැයි මේවා නිදොස් කොට නිදහස් වෙන්න නම් එපා. අභියෝග කරනවා නම් අපිත් ලෑස්ති ඔබතුමාලත් ඉල්ලීමක් කරනවා නම් හොයන්න. අපේ දින මනුස්සකම ජනාධිපතිතුමාගේ දින මනුස්සකම දමුණාසේලා නිකන් චන්ඩිය වෙන්නම හදන්න එපා ඉතින් කියලා මම කියන මතක් කරා. දේශීය සමාගම් වලට ලබා දෙනවා නම් මේකේ මිල අඩු වෙන්න ඕන. මිල වැඩි වෙනවා නම් රටටයි පාඩු වෙන්නේ. එතකොට එහෙම වෙනවා නම් මේක ජාතික අපරාධයක්. ඔබතුමා විවුර්ත කරපු නැති ටෙන්ඩර් එක ගණන් කොහෙන්ද ගත්තේ කියන එක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. තමන්ගේ කාලේ ලක්ෂ 18000කට වැඩියෙන් 1 කිලෝමීටරයකට කිලෝමීටර 40ක්. දැන් UMP කියන්න එපා. UMP සජබේව දෙකම එකයි. ඔබතුමාගේ නායකයත් හිටියේ ඔය කැබිනට් මණ්ඩලේ වාඩි වෙලා. ඒ කාලේ ගිහිල්ලා මේ අටවගෙන දූෂණ පෙරමුණවල් කියලා මලික් සමරෙන්තරයි සාක්විටපු පූස් පැටවුන් ටික බලු පැටවුන් ටික. ඒක තමයි ඇත්ත. එහෙමයි තමයි මේ අටවගෙන අද මඩ ගහන්නේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ දූෂණයෙන් තොරව මේ රට පාලනය කරනවා කියලා අපි පොරොන්දු වුණා. ඒ පොරොන්දු වෙනගෙන තමයි ජනාධිපති සිරස සියත මාධ්‍ය ජාලයන්ට සහ උදයන් පොත්පත් ආයතනයට පහර දීම ගිනි දැපීම යනාදී කිහිපයක් පමණ රජයේ නිලහා නොනිලහස්තයන් උපයෝගී කරගනිමින් මාධ්‍යවේදීන්ටත් වාෂණයේ නිදහසටත් සිදු කරන තර්ජනවල වැඩිවීමක් පහුගිය කාල සීමාවේ දකින්නට ලැබෙනවා. චමුද්‍ර සමරවික්‍රම ප්‍රහාරයට මුල් වුණු ඒ සැකකරුවන් තවමත් අත්අඩංගුවට අරගෙන රාජ්‍ය බුද්ධි සේවයේ මගින් වාර්තාවක් ඇඳවල තියෙනවා. ඔහුගේ ජීවිතයට තර්ජනයක් තියෙනවා කියලා බලන්න. ඔබතුමා කිව්වා මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ රජයේ නිලසා නිල නොලත් හස්තයන් උපයෝගී කරගෙන මාධ්‍යවේදීන්ට තර්ජනය කරනවා කියලා ඒක සම්පූර්ණයෙන්ම මම පිළිගන්නේ නැහැ. ඒක අමූලික බොරුවක්. ඔබතුමා මම හිතන්නේ මේ ජෙනීවා මානව හිමිකම් සතිවාරය ඉලක්ක කරගෙන තමයි කරන දුෂ්ට ප්‍රකාශයක් ඇටියට තමයි ඉතාම කනගාටු එකට මේ වගේ රට පාවලා දෙන්න ප්‍රකාශ කරන්න එපා කියලා ඔබතුමා ගිල්ලා සිටිනවා. අපි ජිනීවා වලට රට පාවා දෙන දේශද්‍රෝහි නෙමෙයි. දැන් පේනවනේ දේශප්‍රේමී ආණ්ඩුවේ තරම රට රැකගන්න ඩොලර් ටික නැහැ, තෙල් ටික නැහැ. මේ ඒ ලෙවල් විභාගේ තියෙන සමේ විදුලිය සපයා ගන්නත් බැරි ආණ්ඩුව. හරි හරි. දැරි ආණ්ඩුව අධක්ෂ ආණ්ඩුව ස්වාමිසදී අර අර්ථසාධක අරමුදලෙන් ඒක විවාදයක් එනවනේ පොඩ්ඩක් ඉඳ 125ක් ටැක්ස් කරනවා කියන එක ආණ්ඩුව කිව්වා මේක අපි ඉවත් කරගන්නවා කියලා. නමුත් මේ පදත එහෙම ඉවත් කරලා නැහැ. ඒක විවාදෙදි ගන්න. දැන් මේක ඉවත් කරන්න තිබ්බනේ අද. දැල්ලමතිතුමා ප්‍රකාශයක් කරා ඒක අන්තර්ගත වෙන්නේ නැහැ කියලා. ඔබතුමා දන්නවා පනතක් ඉදිරිපත් කළා පනත පාර්ලිමේන්තුවට ඇවිල්ලා කාර්යක සභාවට කියලා කාර්යක සභාව අවස්ථාවලදී තමයි රාශියක් වෙනස්කම් වෙනවා. නවකේ හැටියට ඇසිරීම ගැන කනගාටු වෙනවා. බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිතුමා කියලා තිබ්බා අර්ථ සාධකාර මුදලට මේ බද්ද ගහන්නේ නැහැ කියලා. ඒක එතුමා තැන් තැන් වල කියලා හරියන්නේ නැහැ. ඕක කියලා සතියකින් පස්සේ මේ සභාගත කරලා තියෙන සංශෝධනයේ අධිභාර බද්දට අර්ථ සාධකයේ යටත් කරලා තියෙනවා. වෙනස් කිරීම ගැසට් එක පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න කලින් කරන්න තිබුණා.
අබලන්ව භාවිතයෙන් ඉවත් කළ බස් රථ 200ක් ප්‍රතිසංස්කරණය කර 10 වෙනිට එක් කිරීම අද සිදු කෙරුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. අබලන්ව භාවිතයෙන් ඉවත් කළ බස් රථ 200ක් ප්‍රතිසංස්කරණය කර 10 වෙනිට එක් කිරීම අද පෙරවරුවේ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී සිදු කෙරුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. වාහන නියාමන බස් රථ ප්‍රවාහන සේවා සහ දුම්රිය මැදිරි මෝටර රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම් මහතාගේ අදහසකට අනුව ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නියරච්චි මහත්මියගේ උපදේශකත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාවට නැංවුණා. වාහන ආනයනය සීමා කිරීමත් සමග බස් රථ ගෙන්වීමද අත්හිටුවනු ලැබුවා. එහිදී ශ්‍රීලංකා ශ්‍රීලංකා ගමනාගමන මණ්ඩල ඩිපෝ සහ ලක්දිව ඉංජිනේරු සමාගම මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබනවා. බස් රථවල ප්‍රමිතිය නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකීන් සමග කතා බහ කරමින් ඔවුන් දිරිමත් කිරීමට කටයුතු කළ බවයි ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කළේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල ඉතා බරපතල කුමාරතුංග බිහිතිකාවක් ඇති බව ජීවන් කුමාරතුංග මහතා පවසනවා. ඒ නිසා තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු තනතුරු සහ පක්ෂ සමාජිකත්වෙන්ද ඉල්ලා අස්වන බව අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔහු ප්‍රකාශ කළා. මං හිතනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකින්ට තියෙන කුමාරණතුංග බීතිකාව එන්න එන්නම දැඩි වෙනවා. ඒ නිසා විවිධ කෙනෙහිලිකම් මම බොහොම ඉවසීමෙන් ඒ වලට මුහුණ දෙමින් කටයුතු කරා. දේශපාලන වශයෙන්ුත් වර්තමානයේ තුල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති අනුව පංචමහා බලවේගය අද මහපාරට බැහැලා අරගල කරන මොහොතක නමුත් පක්ෂයේ නායකයින් අර රැවුලයි කැඳයි දෙකම බේරා ගැනීමේ ප්‍රතිපත්තිය තුල විටක රජය සුදුහුණු ගාමින් තවත් විටක මාධ්‍ය ඉදිරියේ විවේචනය කරමින් ගෙනියන මේ දෙබිඩි පිළිවෙත පිළිබඳව පාක්ෂිකයා ඉතා දැඩි ලෙස කලකිරීමට පත් වෙලා තිබෙන මොහොතක මම මේ වෙන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු තනතුරු වගකීම් වලින් ඉවත්වන්නට තීන්දුව කරා. ඉදිරියේදී මහජනතාවත් සමග එකට අත්වැල් බැඳගෙන දේශපාලන ගමනක් යන්නට මම නව ලංකා නිදහස් පක්ෂයත් සමග අත්වැල් බැඳගෙන ඒ ගමන ඉදිරියට යන්නට බලාපොරොත්තු වෙනවා. කල් මරණ ඇල්මැරිච්ච ස්වභාවයක් තුළ මම හිතනවා වර්තමානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල කාලය කා දැමීම කාලය නාස්ති කිරීමක් හැටියටයි මම දකින්නේ. අපි කවදාහරි දවසක ඉදිරි අනාගතයේ තුර පුළුල් සන්ධානයකට යා යුතු වෙනවා. හැබැයි මම විශ්වාස කරන්නේ ඒ ජාතික වැඩපිළිවෙල දිනවන්න තමයි අපි එකතු වෙන්නේ. එහෙම නැතුව පක්ෂයක් පුද්ගලයෙක් දිනවන්න නෙවෙයි. මොකද අපි දකිනවා දැන් පහුගිය මැතිවරණයේදී පුද්ගලයෙක් පිළිබඳව විශ්වාසය තියලා ජයග්‍රහණය කරලා අද ජනතාව විශාල කලකිරීමකට පත් වෙලා තියෙනවා. ජනතාවගේ බලාපොරොත්තු සුන් වෙලා තියෙනවා. වයසවරුදු 12ත් 15ත් අතර ළමුන්ට කොවිඩ් මර්ධන එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීමට අදාළ නිර්දේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයාට බාර දී තිබෙනවා. ඒ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්වත් සංසදයේ විසින් මේ අතර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අමතක කරන්නේ නම් සෞඛ්‍ය නීති දැඩි කිරීමට සිදුවන බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. දැන් කොවිඩ් සවිස්තර වාර්තාව. වයසවරුදු 12ත් 15ත් අතර ළමුන්ට කොවිඩ් මර්ධන එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීමට අදාළ නිර්දේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයාට ලබා දුන් බව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්වත් සංසදය ප්‍රකාශ කළා. අවුරුදු 12ත් 15ත් අතර ළමුන්ට ෆයිසර් එන්නතේ දෙවනි මාත්‍රාව ලබා දීමේ නිර්දේශ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංසදය හැටියට අපි නිර්දේශ කළා. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමාට බාර දුන්නා. විශ්වාස කරනවා පළවෙනි එන්නත ලබාගෙන මාස 3ක් ඇතුළත දෙවැනි මාත්‍රාව වොන්ට ලබා දෙන්න පුළුවන් කියලා. බෝවන රෝග පිළිබඳ උපදේශක කමිටුවේ නිර්දේශයට ලක් විය යුතුයි. ඔවුන්ගේ අධ්‍යයනයට ලක් විය යුතුයි. එයින් පසුව ඔවුන්ගේ එන නිර්දේශ අනුව තමයි මෙය ඊළඟට මහජනතාවට ළමුන්ට එන්නත ලබා දීම නිර්දේශ වන්නේ. මේ රෝගයේ දරුවන් අතර පැතිර යාම වළක්වා ගැනීම
වෛරසයේ ශරීරයට ගත වුණත් වැක්සින් එක නිසා ඇතිවෙච්ච ප්‍රතිදේහ වලින් ඒ වෛරසය ශරීරය තුළ අඩපණ කරන ලබනවා. එම නිසා ඉතා ඉක්මනින් රෝගී සුවයීම සහ විශේෂයෙන්ම සංකූලතා ඇතිවීම වළක්වා ගැනීම තමයි මෙහිදී ප්‍රධාන වශයෙන්ම බලාපොරොත්තු වෙන්නේ. මේ අතර පසු අවුරුදු 12න් 15 ළමුන් සඳහා කොවිඩ් මර්ධන එන්නත ලබා දීමට අදාළ නිර්දේශ ඉදිරි දින කිහිපය තුළ ලැබෙනු ඇති බවයි රාජ්‍ය මාත්‍ය මහාචාර්ය චන්නේ ජයසමුණ මහතා ප්‍රකාශ කළේ. අවුරුදු 12ට අඩු දරුවන්ට එන්නත ලබා දීම පිළිබඳව අපි ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් අදහස් විමසලා තියෙනවා. අපිට මේ සතිය ඇතුළත ඒ සඳහා නිර්දේශ ලැබී කියලා අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මේ ඔමික්‍රෝන් පැතිරෙන වේගෙත් එක්ක බැලුවම ප්‍රමාණවත් නැහැ මේ ගන්න විදිය. ඉතින් අපි මේ කට කැඩෙනකන් කියනවා මේ මිනිස්සු මේක ගණන් ගන්න නැහැ. මන්නම් තේරෙන්නේ නැහැ මෙච්චර ෆයිසර් ඕන කිව්වා ෆයිසර් ගෙනහැලා දුන්නා. හැමතැනම පහසුකම් සපයලා තියෙනවා. ඉතින් මෙච්චර පිටිපස්සෙන් ගිහිල්ලා වඳිනවා මේක ගන්න කියලා මෙච්චර කියද්දි මේක ගන්න නැත්නම් මොකද කියලා මන්නම් තේරෙන්නේ නැහැ. ඊයේ දහස ඉක්මවා මෙරටින් කොවිඩ් ආසාදිතයින් වාර්තා වුණා. ඊයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1206 දෙනෙකු හඳුනාගත් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 638043 දක්වා ඉහළ ගියා. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් කරනවා නම් බරපතල තත්ත්වයක් ඇති නොවී මේක පාලනය කරගන්න පුළුවන්. මේ තත්ත්වය තවත් වැඩි දියුණු කිරීම අවශ්‍ය වෙනවා. ඒ ක්‍රමානුකූලව ඒක උපරිම මට්ටමෙන් පවත්වාගෙන ගියොත් නැවත බරපතල සෞඛ්‍ය නීති දැඩි කිරීම වලට ලක් නොවී අපේ මේ සමාජික සහ ආර්ථික ක්‍රියාවලියන් ඉදිරියට කරගෙන යන්න පුළුවන් වෙනවා. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. බ්‍රිතාන්‍යයට පනවා ඇති සෙළුම කොවිඩ් සීමා සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඉදිරි දින දෙක තුළ බ්‍රිතාන්‍ය තුළ දැනට ක්‍රියාත්මක සෙළුම කොවිඩ් සීමාවන් ඉවත් කරන බවයි එරට රජය පවසන්නේ. එසේම දැනට ක්‍රියාත්මක වන නොමිලේ සිදු කරන කොවිඩ් පරීක්ෂණ නතර කිරීමටද රජය සැලසුම් කර තිබෙනවා. ඒ අනුව අප්‍රේල් පළමු වනදා සිට නොමිලේ සිදු කරන කොවිඩ් පරීක්ෂණ දැඩි අවදානම් තත්ත්වයේ පසුවන රෝගීන් සඳහා පමණක් වෙන් කිරීමටයි බලධාරීන් තීරණය කර ඇත්තේ. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසන්නේ සියලුම පුරවැසියන් කොවිඩ් සමග ජීවත් විය යුතු බවයි. එසේම ඔහු කොවිඩ් වෛරසයත් සමග ගෙවුණු වසර දෙකක කාලය හැඳින්වුවේ රටේ සාමකාමී ඉතිහාසයේ බිහිසුණුම වසර දෙක ලෙසයි. කෙසේ නමුත් තවමත් බ්‍රිතාන්‍ය තුළ කොවිඩ් රෝගීන්ගේ ඉහළ යාම සහ රෝහල්ගත වීමේ ප්‍රතිශතය අඩු වී නැහැ. ඉදිරි වසර දෙක තුළ ඔමික්‍රෝන් වලට වඩා තවත් ප්‍රබල විකෘති වෛරස ඇතිවිය හැකි බව බ්‍රිතාන්‍යයේ ප්‍රධාන විද්‍යාත්මක උපදේශක ශ්‍රීමත් පැට්‍රික් වොලන්ස් අනතුරු අඟවනවා. මේ දිනවල ජපානයේ කොවිඩ් රෝගීන්ගේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරනවා. ඊයේ දින ජපානයේ නව කොවිඩ් රෝගීන් 50,000ක් පමණ වාර්තා වී තිබෙනවා. මෙම තත්ත්වය පාලනයට නැවතත් එන්නත් සහතිකය සහ ඍණාත්මක කොවිඩ් පරීක්ෂණ ප්‍රතිඵල භාවිතය නැවත ආරම්භ කිරීමට ජපාන රජය සැලසුම් කර තිබෙනවා. ටෝකියෝ ඇතුළු ප්‍රාන්ත 30ක් සඳහා තවමත් හදිසි තත්ත්වය ක්‍රියාත්මක වෙනවා. මාසයකට අධික කාලයක් පවතින කැනඩාවේ ට්‍රක් රථරියදුරන්ගේ විරෝධතාවය මර්ධනය කිරීමට කැනඩා රජය හදිසි බලතල ක්‍රියාත්මක කළා. කැනඩා රජය ගත් මෙම තීරණයට කැනඩාවේ පාර්ලිමේන්තුවේද සහය ලැබී තිබෙනවා. එය අනුව කැනඩා අගමැති ජස්ටින් ට්‍රූඩෝ පසුගිය සතියේ මුලදී හදිසි අවස්ථා පනත අවස්ථා කිහිපයකදීම ක්‍රියාත්මක කරනු ලැබුවා. වගහානි ගණනය කිරීමෙන් පසු කඩිනමින් ගොවි ජනතාවට වන්දි ලබා දෙන බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළා. කිසිසේත් වන්දි ලබා දීම ප්‍රමාද කරන්නේ නැති බවයි අමාත්‍යවරයා පැවසුවේ. ඒ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට අද එක් වෙමින්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව හරිත කෘෂි කර්මයක් රට තුළ ඇති කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කළා. රසායනික පොහොර භාවිත කරමින් වගා කටයුතු සිදු කළ ගොවීන් කාබනික පොහොර භාවිතයට හුරු වී තිබුණේ නැහැ. ගොවීන් දිගින් දිගටම පැවසුවේ රසායනික පොහොරින් තරම් කාබනික පොහොරින් අස්වැන්න සාර්ථකව ලබා ගැනීමට බැරි බවයි. පොහොර ගැටලුව නිසා සමහර ගොවීන් මහකන්නේ වගා කටයුතු අතහැරියා. ඒ අතර තවත් පිරිසක් කාබනික පොහොර යොදා වගා කටයුතු සිදු කළා. නමුත් බලාපොරොත්තු වූ තරම් අස්වැන්නක් ලැබුණේ නැති බවත් ගොවීන් ප්‍රකාශ කළා. කාබනික පොහොර භාවිතා කරලා වගා හානි සිදු වූ ගොවීන්ට වන්දි දෙන්න රජය පොරොන්දු වුණේ ඒ නිසයි. පොහොර නිසා හානි වූ වගාවන්ට වන්දි දීමට ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත් බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වමින් අද ප්‍රකාශ කළා. රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් අරගෙන තිබෙනවා. අදාළ ප්‍රමාණය වන්දිය පිළිබඳව ඇස්තමේන්තු ගත කිරීමෙන් පසු අදාළ වන්දි ලබා දීමට රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ලබාගෙන තිබෙනවා. ඒ නිසා බොහොම පැහැදිලිවම
කල්යාමක් සිදු වෙන්නේ නැහැ හානි ගණනය කිරීමෙන් පසුව අදාළ ගොවි මහත්තුන්ට සිදු වෙලා තියෙන හානිය සම්බන්ධයෙන් වන්දියක් ලබා දීමට රජය අනිවාර්යයෙන්ම කටයුතු කරනවා රසායනික පොහොර භාවිත කර සාර්ථක වූ වේවාගාවක් පිළිබඳ තොරතුරු අනුරාධපුර තිබ්බටුවාගම ගමනින් වර්තා වුණා රසායනික පොහොර වලට වඩා කාබනික පොහොරෙන් අස්වැන්නක් ලැබුණු බවයි ආර් සුසන්ත ගොවි මහතා පැවසුවේ දැන් රටවට ආපුවත් කිහිපයක් කෙටියෙන් ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහා කොමසාරිස් කාර්යාලය හා අධ්‍යාපන අමාත්‍යාංශයේක්ව ජාත්‍යන්තර භාෂා දින සමරුව උත්සවයක් සංවිධානය කර තිබුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. වසරකට දුම්රිය 800ක පමණ ප්‍රමාණයක් අලුත්වැඩියා කිරීම සිදුවන්නේ රත්මලානේ පිහිටි ප්‍රධාන යාන්ත්‍රික කර්මාන්ත ශාලාවේදී. අලුත්වැඩියා කටයුතු වලට අමතරව පැරණි එන්ජින් බලවේග කට්ටල හා දුම්රිය මැදිරි සම්පූර්ණයෙන් අලුත්වැඩියා කර දහවණයට යෙදවීම සිදු කරනු ලබනවා. මෙම කර්මාන්ත ශාලාවේ දෛනික කාර්යයන් සුවා බැලීම සඳහා ප්‍රවාහන මාත්‍ය පවිත්‍ර වන්නාරච්චි මහත්මිය අද නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 82 වන උපාධි ප්‍රදානෝත්සවය අද පැවැත්ුණා. ඒ විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය කේ එම් ද සිල්වා මහතාගේ හා උපකුලපති මහාචාර්ය එම් ඩී ලමා වංශයන මහතුරුන්ගේ ප්‍රධානත්වෙනුයි. මෙම උත්සවය දින 3කින් අදියර 6කට පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ. විදේශ මාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා සහ නවදිල්ලියේ සිටින රාජතාන්ත්‍රික ප්‍රජාව අතර හමුවක් පසුගිය දා පැවැත්ුණා. ජේෂ්ඨ මාධ්‍යවේදියෙකු මෙන්ම ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ පැමිණිලි නිලධාරියා ලෙසද කටයුතු කළ කමල් ලියනාරච්චි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මේ යන විට එතුමා 51 වන වියෙහි පසු වුණා. මඩකලපුව කලවංචිකුඩි පොදු වෙළඳපොළ සංකීර්ණයේ වෙළඳසැලක් ගින්නෙන් විනාශ වී තිබෙනවා. ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. පළාත් සභා අරමුදල් යටතේ ඉදිවු ඇලහැර ජයසිරිපුර කනිෂ්ඨ විද්‍යාලය සිසු අයිතියට පත්කිරීම අද සිදු වුණා. රුපියල් 185ක වියදමෙන් ඉදිවූ මෙම විද්‍යාලයේ උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. යකල්ල 186 වසමේ මාර්ග කිහිපයක් අබලන් වී තිබෙනවා. ඒ නිසිලස මාර්ග නඩත්තු නොකිරීම නිසා බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. කඩිනමින් මාර්ගය පිළිසකර කර දෙන ලෙස ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. තලවකැලේ ලිඳුල මල්ලියපුව ප්‍රදේශයේ පිහිටි නුගගසක අතු කිහිපයක් අනාරක්ෂිත ලෙස කැපූ තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නිවාස හිමියන් නුගගසේ අවදානම් මතු කපා ඉවත් කරන අවස්ථාවේ ගසේ දිරා තිබූ අත්තක් මාර්ගයට කඩා වැටීමෙන් ඒ අසලින් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුත්කලෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බවත් වාර්තා වනවා. මෙසේ ජීවිතක්ෂයට පත්වැත්තේ තලවකැලේ දමිළ මහාවිද්‍යාලයේ ගුරුවරයෙකු බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ප්‍රධාන පුවත් විකාශය අවසන් ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.